ලංකාවේ ව්‍යාපාරික ධනවතුන් ශ්‍රේණිගත කිරීමට අනුව ලංකාවේ හත්වන ස්ථානයේ පසුවන ඔහු නමින් අශෝක් කාර්යවසම් පත්‍රිකේ නවිය. අද හතරවටේ අපි කතා කරන්නේ ඔහු ගැනයි. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසු කලෙක ඔහුගේ පළමු රැකියාව සඳහා ජෝන්කිල් සමාගමට එක් වූයේ පරිගණක අංශයේ නුපුහුණු සේවකයෙක් ලෙසයි. වසර 10කට වැඩි කාලයක් ඒ සේවය කරමින් පසුව තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අදිටනින් 1991 වසරේ Softlogic නමින් තම ප්‍රථම ව්‍යාපාරය ආරම්භ කළා. ඒ පරිගණක මුදුකාංග සංවර්ධන සමාගමක් විදිහටයි. එදානේ ව්‍යාපාරය වූ ආරම්භ කළේ සේවකයන් 9 දෙනෙකුගෙන් හා රුපියල් මිලියන 1ක ආයෝජනය කිනුයි. දැන් ඒ ව්‍යාපාරය ව්‍යාපාර සමූහයක් බවට පත් වෙලා තියෙනවා. ඒ අතර අතිනවීන රෝහල් ජාලය, සංචාරක හෝටල්, ආපන ශාලා, ලොසුපතල නිමියඳුන් ප්‍රදර්ශනාගාර, ලොසුපතල ගෘහ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාර, මූල්‍ය හා රක්ෂණ සමාගම්, යතුරු පෙදිහා වාහන ප්‍රදර්ශනාගාර වැනි විවිධ ක්ෂේත්‍රයන් හරහා තම ව්‍යාපාර ජාලය තුළ සමාගම් 30කට අධික ප්‍රමාණයක් හා සේවකයන් 10,000කට අධික ප්‍රමාණයකින් සමන්විත වෙනවා. අශෝක් පත්‍රගේ මහතාගේ මුළු වත්කම් ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 118ක් ඉක්මවා යනවා. ඔඩෙල් ප්‍රදර්ශනාගාර ජාලය තම අයිතියට ලබා ගැනීම ඔහුගේ ව්‍යාපාර ජීවිතයේ ඔහු ලැබූ තවත් ජයග්‍රහණයක් විය. එමෙන්ම 2018 වසරේ කොටන් කලෙක්ෂන් ආයතනය රුපියල් මිලියන 300කට මිලට ගැනීමට ඔහුට හැකි විය. 2018 නොවැම්බර් මස 2 වන දින හේමා සමූහ ව්‍යාපාරයට අයත් හේමා සදර්න් හොස්පිටල් සමාගම රුපියල් මිලියන 450කට තම අයිතියට ගැනීම ඔහු ලද තවත් ජයග්‍රහණයකි. අශෝක් පත්‍රගේ මහතා තවත් අලුත් ව්‍යාපෘතියක් වූ ආසියාවේ විශාලතම හා අති නවීනතම වෙළඳ සංකීර්ණය මේ වන විට කොළඹ නගර මැදේ ඉදිවෙමින් පවතී. එය 2020 වසරේ ශ්‍රී ලාංකිකයන්ට හා විදේශීය සංචාරකයන්ට පාරාදීසයක් වනු නොඅනුමානයි. ඔහුගේ මේ සාර්ථකත්වයේ රහස කුමක්ද? ඇත්තටම කුමක්ද? එක්තරා මාධ්‍ය ජාලයක එක්තරා මාධ්‍යවේදියෙක් එතුමාගෙන් මේ ගැන ඇහුවා. What is your secret to success? Well, I don't think it's a secret, you know. I mean, what I believe in, hard work. So you have to have a lot of focus, and you have to, obviously you need to dream about, you know, something, you know, what you want to achieve in life. So then go after that. But really, you got to work really hard. You know, it's not easy, right? I mean, you will have difficult times. You will run, you will fall. You have to get up. You have to run. You have to run after what you want to achieve. So that's it, and be disciplined, you know, and also your integrity. I think that counts hell of a lot throughout your journey. So I think those are my, you know, things behind my success. Well, I think, you know, I would like to say that, you know, there are no shortcuts to success, right? So, you know, you're not going to be successful overnight. It's a journey, so you got to be ready for that journey. There will be very tough times, so you should be tough enough to face those difficult moments, right? So take that message, you know, work hard. Nothing is going to come easy. As I said, there are no shortcuts to success. You got to work for it. That's it. ඉතුමාගේ ජීවිතෙන් අපේ ජීවිතේ ගන්න පුළුවන් දේ බොහොමයි. සාර්ථකත්වයට shortcut නොමැත. උනන්දු සහ කැපවීම පමණයි. මේ වගේ ලස්සන වීඩියෝ තව තවත් බලන්න මාක්‍රීෂන් YouTube channel එක දැම්මම subscribe කරන්න.